74 උච්චාසයන යනු කුමක්ද උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි යන මේ සිකපදයේ අටසිල් නවසිල් දසසිල් රක්නා උපාසක උපාසිකාවන්ට හා සාමණේරයන්ට සාධාරණය උපසම්පන්න භික්ෂූන්ටද උච්චාසයන පරිභෝගයෙන් ඇවැත් වෙයි එබැවින් මෙය විශේෂයෙන්ම විසඳා ගත යුතු පැනයකි සාමාන්‍ය මිනිසුන්ගේ අඟලකින් අටඟුලකට වඩා උස් ආසනය උච්චාසයනයයි විනය වර්ධන කාර්යෝ කියති සාමාන්‍ය මිනිසුන්ගේ අඟල් 8 දැන් භාවිතා කරන කෝද්වේ අඟල් වලින් අඟල් 6ක් පමණ වෙයි සාඟුලක් උස් ආසනය ඉතා මිටි ආසනයකි ආසනයේ උස විනිශ්චය කර ගැනීමේදී ආසන වලින් ඇති ප්‍රයෝජනීය විශේෂයෙන් සැලකිය යුතුය ආරක්ෂාවත් ඉරියව් පැවැත්වීමත් පහසුවත් ආසන වලින් ඇති ප්‍රයෝජනයයි බිම ඉන්නා තැනැත්තාගේ ශරීරයට බිම ඇවිදින පත්තෑ ගෝනුසු ආදී සතුන්ගෙන් අනතුරු පැමිණිය හැකිය රාත්‍රියේහි අඳුරෙහි බිම නිදන තැනැත්තාගේ ශරීරයට කුලප්පු වී දුවන මීයන්ද පැමිණිය හැකිය අඳුරේ ඇවිදින සර්පයන්ද පැමිණිය හැක එබැවින් බිම හිඳීම නිදීම යන දෙකම අනතුරු සහිතය බිමම එක හැටියකටම වාඩි වී සිටීමත් අපහසුය පය පහළටලා වාඩි වීම පහසුය උස් අසුනක් ඇති කලෙහි පා හකුලවා වාඩි වීම පා පහළ දමා වාඩි වීම යන දෙආකාරයෙන්ම සිටිය හැකි බැවින් ඉරියව් පැවැත්වීම පහසුය ඊතා මිටි අසුනක නිදන තැනැත්තාගේ ඇඟට මීයන් හා සර්පයන්ට පහසුවෙන්ම පැමිණිය හැක එහි යට පිරිසුදු කිරීමත් අපහසුය එබැවින් එහි යට කුණු එකතු වී තිබිය හැකිය නොපෙනෙන බැවින් සර්පයෙකු රිංගා සිටියත් දත නොහැකිය එයින් අනතුරු විය හැකිය එහි පා පහළ දමා වාඩි වී සිටීමත් අපහසුය එබැවින් විනය වර්ධන කාර්යයන් කියන තරමට මිටි අසුන ප්‍රයෝජන මද අන්තරායකර අසුනක් බව කිය යුතුය අකප්පිය උච්චාසනයේ ප්‍රමාණය මේ යයි බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කර වදාරා ඇති තනක් පිටකත්‍රයෙහි දක්නට නැත උච්චාසයන පදය වර්ණනා කරන අටුවාවලත් අතික්කන්ත පමානං උච්චාසයනං නාම යයි පමණට වඩා උස ඇති ආසනය උච්චාසනය බව දක්වනවා මිස උච්චාසනයේ ප්‍රමාණ නියමයක් දක්වා නැත ආසනයේ ප්‍රමාණය සැලකිය යුත්තේද එහි ප්‍රයෝජන අනුවය යම් ආසනයක පාදයන් පහළ දමා වාඩි වූ කලෙහි ඒවා බිම නොවැදී එල්ලී තිබේ නම් ඒ වාඩිවීම පැවිද්දන්ට හා උපාසක උපාසිකාවන්ට නොගැලපෙන අශෝභන වාඩිවීමකි ශරීරයටත් එසේ වාඩිවීම අගුණය එබැවින් වාඩි වූ කලෙහි පා බිම නොවැදෙන තරමට උස් ආසනය පමණට වඩා උස් අසුන බව කිය යුතුය ඒ තරමට උස් ආසනයෙහි වාඩිවීමද පහසු නැත බැසීමද පහසු නැත එබඳු ආසනයකට නැගීමේදී හා ඉන් බැසීමේදී වැටෙන්නට බැරි නැත ඒ අන්තරාය සහිත ආසනයකි එබැවින් එය අයෝග්‍ය ආසනයකි රියනක් පමණ උස්වන ආසනයෙහි පහසුවෙන් වාඩි විය හැක සතුන්ටත් එයට නැගීමට පහසු නොවන බැවින් එතරම් අසුනක හිඳින නිදින තැනැත්තාට සතුන්ගෙන් වන අන්තරායද අඩුය එතරම් උස් ආසනයේ යට සතෙකු වැදී සිටියත් පහසුවෙන් පෙනෙයි පහසුවෙන් පිරිසුදු කළ හැකි බැවින් එහි යට කසල රැස්වෙන්නේද නැත කරුණු මෙසේ හේයින් රියනක් පමණ උස් ආසනය ප්‍රමාණවත් ආසනය බව දත යුතුය විනය වර්ධන කාර්යයන් මිනිස් අඟලෙන් අටඟුලකට වඩා උස් අසුන අකප්පිය උච්චාසනය කියතත් විසාක උපෝසත සූත්‍රයෙහි එන මංචේ ඡාය මංච සයේත සන්ත තේ යන ගාථා පදය මනුරත පූර්ණී අටුවාවෙහි වර්ණනා කර තිබෙන්නේ මුට්ටි හත්ත පාදකේ කප්පිය මංචේ වා
සුදා පරික්කම්මත් කතාව භූමියන්වා තිනප්පන්න පලාල්ල දීනි සන්තරිත්වා කතේ සන්තතේ වා සයත කියාය. එහි තේරුම මිටි රියන් පා ඇති කැප ඇඳෙහි හෝ හුණු පිරියම් කළ බිම හෝ තන හා කොළ පිදුරු ආදිය අතුරා කළ ඇතිරියෙහි හෝ නිදව් යනුයි. සූත්‍ර සංග්‍රහ අටුවාවෙහි විච්චා උච්චාසනය විස්තර කර ඇති ආකාරය අනුව පමණ ඉක්මුණු අසුන උච්චාසනය යැයි කියනු ලැබේ. එහි ප්‍රමාණය වනාහි යම් අසුනක පාදතලයේ පටන් අට නියේ යටි කෙළවර දක්වා සුගත් අඟලෙන් අටඟුලක් පමණ වේද, මධ්‍යම පුරුෂයාගේ අතින් මිටිරියනක් පමණ වේද, එය ප්‍රමාණ යුක්ත ආසනය වන්නේය. ඒ ආසනය වටනේය. එයට වැඩි උස් ආසන පමණ ඉක්මුණු ආසනයේය. එය නොවටනේය යනුයි. ශාක්‍ය පුත්‍ර වූ උපනන්ද ඉස්තවීරයෝ උස් අසුනක සයනය කරති. එක් දිනක් බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන්ද සමග සෙනසුන් බලා වැඩම කරන සේක් උපනන්ද තෙරුන්ගේ විහාරයටද පැමිණ සේක. එකල්හි උපනන්ද ඉස්තවීරයෝ මාගේ ආසනය බලන සේක්වායයි කියා බුදුන් වහන්සේට ඒ උස් ආසනය දැක්වූහ. බුදුන් වහන්සේ එතනින් හැරි අවුත් භික්ෂූන් අමතා, මහණෙනි, වාසස්ථානයෙන්ම මෝගපුරුෂයා දත හැකිය යැයි වදාරා උපනන්ද ඉස්තවීරයන්ටද ගරහා කොට, නවං පන භික්ඛුනා මංච වා පීඨං වා කාරයමානේන අට්ටංගුල පාදකං කාරේ තබ්බං සුගතංගුලේන අඤ්ඤත්‍ර හෙට්ටිමාය අටනියා තං අතික්ඛාමය යතෝ ඡේදනකං පාචිත්‍යං යන සිකපදයේ පනමා වදාළසේක. මේ සිකපදයේ හැටියට සුගත් අගලෙන් අටඟුලකට වඩා දික්පා ඇති අසුන උච්චාසයනය ලෙස සැලකිය යුතුය. බුදුන් වහන්සේ දීර්ඝ පුරුෂයෙක් නොවේති, මධ්‍යම පුරුෂයෙක්ය. සුගත් අගලය කියන්නේ මිනිස් අගලටමය. මිනිස් අගලෙන් අටඟුලකට වඩා උස් පා ඇති අසුන භික්ෂූන්ට හා අටසිල් සමාදන් වූවන්ට අකැපයයි විනය වර්ධන කාරයෝ කියති. ඔවුන් කියන හැටියට සුගත් අගලත් සාමාන්‍ය මිනිස් අගලව නම් සුගත් අගලය කියා වෙනස්කොට දේශනා කිරීමෙන් පලක් නැත. සුගත් අගලය කියා වෙනස්කොට දේශනා කර තිබෙන්නේ එහි වෙනසක් ඇති නිසාය. එයින් එය සාමාන්‍ය මිනිස් අගල නොවන බව දත හැක. සුගත විදත්ති සුගතංගුල යන මේවා විනේහි භාවිතා කරන මිනීමේ ප්‍රමාණයෝය. සුගත විදත්ති නාම ඉදානි මජ්ජිමස්ස පුරිසස්ස තිස්සෝ විදයත්තියෝ වඩ්ඩකී හත්තේන තියඩ්ඩෝ හත්තෝ හෝති යනුවෙන් සුගත විදත්තිය හෙවත් සුගත වියත දැනට වාසය කරන මධ්‍යම පුරුෂයාගේ අතින් තුන් වියතක්ද වඩුරියනින් එක්්‍රියන් හමාරක්ද වන්නේ යැයි සමන්ත පාසාදිකා විනය අටුවාවෙහි දක්වා තිබේ. ඒ නයින් ගන්නා කල්හි සුගත් අඟල මධ්‍යම පුරුෂයාගේ අඟල් තුනක් වන්නේය. සුගත් අඟල් අට මධ්‍යම පුරුෂයාගේ අඟලින් 24ක් වන්නේය. වියතකට ඇත්තේ අඟල් 12කි. සුගත් වියත වඩුරියනින් එක්්‍රියන් හමාර වන විට සුගත් අඟල් අට වන්නේ වඩුරියනකි. රියනක් දිගපා ඇති ආසනය ඉතා උස්ද නොවූ ඉතා මිටිද නොවූ උස වැඩිකමින් වන දෝෂයෙන්ද නැති මිටි වැඩිකමින් වන දෝෂයක්ද නැති නිසා ඉතාම යෝග්‍ය ආසනයය. උච්චාසනය වන්නේ එයට වඩා උස් වූහොත්ය. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සිකපද පනවන්නේ ඔවුනට කරදරයක් අනතුරක් කිරීම පිණිස නොව ඔවුන්ගේ ප්‍රයෝජනයත් පහසුවත් සඳහාය. ඔවුනට අටඟුල අසුනක් නියම කරනවා නම් එය තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදරයක් හා අනතුරක් කිරීමකි.
එබන්දක් උන්වහන්සේ නොකරන සේක තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ සර්පයන් ගහන ආරණ්‍ය සේනාසනවලද වෙසෙන්නාහ ඒවායේදී විනයවර්ධනකාරයන් කියන අටඟුල අසුන පාවිච්චි කළහොත් බොහෝ භික්ෂූන්ට සර්පයන්ගෙන් අනතුරු පැමිණෙනවා ඇත විනයවර්ධනකාරයන් මේ අටඟුල කතාව ගෙනෙන්නේ භික්ෂූන් හා ගිහියන් ભેද කරවීම පිණිස මිස අනිකක් සඳහා නොවේ මෞනට නොරවටෙත්වා